The Islamic state of Iraq and Syria is a phenomenon so terrible and shocking, it seems impossible. It controls... Rabbi Sahri Sadri Vayasir Lamri, Wahalu Lukudatam Bilisani Yefko Kauli, Rabbi Zidini Ilma, Rabbi Yasir Ola Tohasir, Vatamim Bilhai, Rabbi Kanastahil Mitra Runi Ade Mage Matawa de Idripat Karana, maybe says. Sakacha Malavidi, Mamatoragate, other loke, Devena Prasnia Quena, IS, IS Kin Sangvidhane Sambandin, Obeidri Karunidripat Karana. Munadami, IS, IS Sangvidhane, other loke, Mana Vadaka Garia Quela. Balan, me Rupara Mule. තිබෙන දේවල ඔබට පේනවා ඇති දහස් ගණන් දරුවන් වීතිවල අනාථ වෙලා දහස් ගණන් දරුවන් වීදියේ අනාථ වෙලා උන්නිටි දැන් නැහැ ඇයි මේ සිද්ධ වුනේ ඇයි මේ දේ සිද්ධ වුනේ යුද මානසිකත්වය බල ලෝභය අද ලෝකේ පුරා තිබෙන්නේ ඒ වගේ උන්මාදයේ ඒක ISIS සංවිධානය හෝ වේවා බටහිර ඇමරිකාව ප්‍රමුඛ කරගත්තු බටහිර ජාතිනෝ වේවා ඕනෑම මූලධර්මවාදීන් හෝ වේවා ඕනෑම සංවිධානයක් සිදු කරනවා නම් ඒ මානව සංහතියේ සමූල ඝාතනය කරන්නට උත්සාහ දෙරීමක් අද සිද්ධ වෙන්නේ ඒකයි බලන්න මේ ගාසා තීරේ ගාසා වීදියේ මොනවද වෙන්නේ තරුණ දරුවන් දහස් ගාණක් මරා දාමන අෆ්ගානිස්තානයේ මොනවද වෙන්නේ ඉතාම නවීන පන්නේ අභියායුධ අත්දැක බලන්න එක්තරා විදියට යුද පිටියක් බවට Afghanistan පත් වෙලා ඉවරයි මිලියන 2.5ක පමණ දරුවන් අද වෙනකොට මේ මිහි පරලොවේ සුන්බුන් අතර එකතු වී හමාරයි මොනවාද මේ සිද්ධ වෙන්නේ මේ සියලුම විනාශ වලට හේතුව අද බටහිර මාධ්‍ය විසින් ලබා දෙන එකම පණිවිඩය තමයි මේ සියලුම විනාශ වලට හේතුව මුස්ලිම් මූලධර්මවාදී සහ අල් ජිහාද් මං මිත්‍රවරුනි ඔබගෙන් අහන්න කැමති ඉස්ලාම් කියන්නේ සාමීය සමගිය සාමීය සමගිය පතුරවන්න මේ ලෝකයේ නිර්මාණය වෙච්ච මේ ලෝකයේ බිහි වෙච්ච ධර්මයක් මුල් කරගෙන මේ තරම් මානවයාගේ විනාශයක් සිද්ධ වෙනවා නම් ඒක අනුමත කරන්න පුළුවන්ද කොතනද වැරදුනේ ආගමට වැරදුන දැනක්ද නෑ ආගම විකෘති විදියට දෙන අදහසක් ආගම මේ මාධ්‍ය මාෆියා විසින් මොනවද කරන්නේ විශේෂයෙන් ඇමරිකාව ප්‍රමුඛ කරගත්තු බටහිර මාෆියා විසින් මාධ්‍ය මාෆියා විසින් මුස්ලිම් ලෝකයේ පිළිබඳ ඉස්ලාම් කියන පාරිශුද්ධ ජිහාද් කියන සංකල්පයේ පිළිබඳ මේ මුළු ලෝකයේම විකෘති කරන්න උත්සාහ කරන වැරදැනීමක් හැටියට තමයි සලකන්න පුළුවන් මේ කරුණු ඔබට නිදහසේ විමර්ශනය කරන්නට
අධ්‍යයනය කරන්නට මම ඔබ සමග මේ මාතෘකාව කතිකා කරගන්න අවස්ථාවක් කරගන්නම්. මිත්‍රවරුනි, මේ ලෝකයේ තුල මේ ජිහාද් කියන හඬ ඇති වෙයි මේ මෑතකදී නෙමෙයි. ඉස්ලාම් ධර්මය මේ නබිසල්තුමාණන් විසින් හඳුන්වා දීමක් කළේ කවදාද? එදා ජිහාද් සංකල්පය තිබුණා. ජිහාද් කියන සංකල්පය තුල ඉස්ලාම් ලබා දෙන දේ මොනවාද? ඉස්ලාම් ලබා දෙන පණිවිඩය මොනවාද? මිත්‍රවරුනි, ඔබට ගෞරවණීය ආරාධනාවක් කරනවා මේ ඉස්ලාම් සම්බන්ධයෙන් පණිවිඩය ඉස්ලාමී මූලාශ්‍රය මුල් කරගෙන ඉගෙන ගන්නට. මම මගේ මාතෘකාවේදී මේ ජිහාද් සංකල්පය ගැන මම ඔබත් එක්ක පසුව කතිකා කරගන්නම්. මේ ISIS සංවිධානය කියන්නේ මොනවද කියලා දැනගන්න ඊට කලින් ඔබ දැනගත යුතු දෙයක් තියෙනවා. ඒක තමයි ගෝලීය දේශපාලනය. ගෝලීය දේශපාලනය දන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ ලෝකයේ තුල සිදුවෙන දේ මොනවාද. තමුන්ගේ ආධිපත්‍ය පතුරවන්න, තමුන්ගේ බලය පතුරවන්න, මේ ලෝකය තමුන්ගේ ග්‍රහණයට නතු කරගන්න උත්සාහ කිරීමේ එක්තරා මාධ්‍ය මාෆියාවක් තමයි මේ ඇමරිකාව මුල් කරගත්තු බටහිර ජාතීන් විසින් ගෙන යන මේ ව්‍යාපාරය. අපි හෙලා දකිනවා මේ ලෝකයේ ඉස්ලාමීය ඉස්ලාම් ධර්මීය පාරිශුද්ධව අනුගමනය කරන්න ඕනි කියලා කියන විද්වතුන් හෙලා දකිනවා ISIS හෝ වේවා වෙන කිසිම සංවිධානයක් හෝ වේවා මිලේච්ඡ මනුෂ්‍ය ඝාතනය. මිලේච්ඡ ලෙස මනුෂ්‍ය ඝාතනය හෙලා දකිනවා. ඒක ඉස්ලාම් පැහැදිලි කියන දෙයක් තමයි. මානව සමාජයේ එක මිනිසෙක් ඝාතනය කිරීම මුළු මානව සංහතියම ඝාතනය කිරීම හා සමානයි. මේ කුරාන කියන පණිවිඩය. මිනිසෙක් ඝාතනය කරන්න බෑ. සතෙක් සිව්පාව ඝාතනය කරන්න බෑ. කරුණාව දයාව කියන උගන්වන දහම. ඉතින් ඉස්ලාමීය නාමයෙන් ආගමේ නාමයෙන් අපි කොහොමද අනුමත කරන්නේ? එහෙනම් මෙතන සිද්ධ වෙන්නේ කුමක්ද? අපි ස්වාධීනව අධ්‍යයනය කරන්න ඕන. මේ බටහිර ප්‍රමුඛ මාධ්‍ය මාෆියාට යටත් වෙලා, ඒ ග්‍රහණයට යටත් වෙලා, ඒ දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි මේවා අධ්‍යයනය කළ යුත්තේ. ඔබ අධ්‍යයනය කළ යුත්තේ ස්වාධීන විද්වතුන් විදිහට, ස්වාධීන විමර්ශකයන් විදිහට අධ්‍යයනය කරන්න ඕන. එහෙනම් අපි යමු ඒ ලෝක ඉතිහාසය ගැන අධ්‍යයනය කරන්නට. මිත්‍රවරුනි, ලෝක ඉතිහාසය තුල සමස්ත මුස්ලිම් විද්වතුන් විසින්ම පිළිගත්තු ජිහාද් සංවිධානවල තියෙනවා ISIS සම්බන්ධ තියෙන්නේ මත ගැටුමක්. අද සමස්ත ලෝකෙ විසින් ISIS සංවිධානය පිළි අරගෙන නැහැ. සමස්ත මුස්ලිම් විද්වතුන් විසින් පිළි අරගෙන නැහැ. මුස්ලිම්වරුන් පිළිගත්තු ජිහාද් සංවිධාන තියෙනවා. ඒ පලස්තීන විමුක්ති අරගලය වෙනුවෙන් සටන් වදින සංවිධානය. හමා සංවිධානය සම්බන්ධයෙන් මුස්ලිම් ලෝකය තුල මතභේද නැහැ. කලින් තිබිච්ච මුජාහිදින් සංවිධානය සම්බන්ධව මුස්ලිම් සමාජය තුල මතභේද නැහැ. බලන්න, එදා ආෆ්ගානිස්තානයේ රුසියානු ආධිපත්‍යයට විරුද්ධව මුජාහිදින් වරුන්ගේ සටන මුළු සමස්ත ලෝකයේ විසින්ම පිළිගත්තා. කිසිදු මතකෙටුමක් තිබුණේ නැහැ. පැහැදිලිව කිව්වා ඒක ඉස්ලාමී ජිහාද් කියන එක. ඉස්ලාමීය විද්වත් ලෝකයේ ඉන්න ප්‍රමුඛ පෙළේ යූසුප් කර්ලාවි, සෙයිද් කුතුබ්, මොහම්මද් කුතුබ් වගේ පුද්ගලයන් පවා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා. ආෆ්ගානිස්තානයේ තුල සිදුවන්නේ සුද්ධ වූ යුද්ධයක්. මුස්ලිම් සමාජයේ නිවටකමක් නෙමෙයි ISIS සංවිධානය මේ සුද්ධ යුද්ධයට සම්බන්ධ නැහැ කියලා කියන එක නිවටකමක් නෙමෙයි. ISIS සංවිධානය පිටිපස්සේ තිබෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ කරගත්තු බටහිර ජාතීන්ගේ කුමන්ත්‍රණය. මම ඔබට පෙන්වන්නම් ඉතිහාසය තුල සිද්ධ වුණේ කුමක්ද කියන එක. ISIS සංවිධානය ආරම්භ වුණේ කොහොමද කියන එක.
ඔබ බලන්න ගෝලීය දේශපාලනය තුල ගෝලීය දේශපාලනය තුල තිබුණේ ප්‍රබලයා මුල් කරගත්තු ආධිපත්‍යයක් ඒ 1940 දශකයේ තුල තිබුණා පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ බලකඳවුරු දෙකක් ඇමරිකාව ප්‍රමුඛ කරගත්තු බටහිර බලකඳවුර ධනේශ්වර ප්‍රතිපත්තිය මුල් කරගත්තු ධනවාදී ප්‍රතිපත්තිය මුල් කරගත්තු බටහිර බලකඳවුර ඒ ලෝක යුද්ධ සමයේදී සිද්ධ වෙච්ච දෙයක් ඒ වගේම රුසියාව ප්‍රමුඛ කරගත්තු සමාජවාදී කඳවුර ලෝකයේ බලකඳවුරු තිබුණා ඒ 1940 දශකයේ පමණක් නොව ලෝක ඉතිහාසය තුල තිබුණ බලකඳවුරු ග්‍රීක බලකඳවුරු තිබුණා ග්‍රීක ආධිපත්‍ය තිබුණා පර්ෂියානු ආධිපත්‍ය තිබුණා ඒ වගේම ඉස්ලාමීය රජය මුල් කරගත්තු ඉස්ලාමීය ආධිපත්‍ය තිබුණා ලෝක ඉතිහාසය තුල එහෙමයි මුස්ලිම් වරුන්ගේ ආධිපත්‍ය තිබුණා 1924 වෙනකන් ලෝක ඉතිහාසය තුල අපි ඉස්ලාමීය ඉතිහාසයේ කෙටියෙන් සාරාංශ කරනකොට අපි ගෙනීමේ පහසුවට අපි වර්ග කරනවා උමයියා වරුන්ගේ යුගය අබ්බාසියා වරුන්ගේ යුගය උස්මානියා වරුන්ගේ යුගය ඔන්න එදා තමයි ඉස්ලාමීය ආධිපත්‍ය තිබිච්ච කාලය මුස්ලිම් වරුන්ගේ බල ආධිපත්‍ය තිබිච්ච කාලය මුස්ලිම් වරුන් අධිරාජ්‍ය වශයෙන් පාලන බලයක් තිබිච්ච කාලය මේ මුළු ලෝකෙම 4-3ක් මුස්ලිම් වරුන්ගේ ආධිපත්‍ය තිබිච්ච කාලය නිකන් හිතලා බලන්න සහෝදරවරුනි මිත්‍රවරුනි හිතලා බලන්න මේ ඉස්ලාමීය ආධිපත්‍ය තිබිච්ච කාලයක සුද්ධ වූ යුද්ධ සිද්ධ වෙච්ච කාලයක නේද මේ සුද්ධ වූ යුද්ධ නාමයෙන් මේ ජිහාද් නාමයෙන් මේ මිහිපිට විශාල විනාශයන් සිද්ධ වෙලා තියෙන්න ඕන වද හිංසා වලට ලක් වෙලා තියෙන්න ඕන ඉතිහාසය අදාරලා බලන්න මුස්ලිම්වරු නිකම්ම නිකං රටවල අල්ලාගත්ත පිරිසක් නෙමෙයි මුස්ලිම්වරුන්ගේ පාලන ඛලිෆා වරුන්ගේ ඉල්ලීමක් කරනවා තමුන් දුරවල වෙනකොට තමුන්ගේ මෞබිම තුල තමුන්ගේ දේශ භූමිය තුල තමුන් දුරවල වෙනකොට අනාථ වෙනකොට තමුන්ට අන්ත අසරණ වෙනකොට ඔවුන් ඉල්ලීමක් කරනවා ඛලිෆා වරුන්ට ඉල්ලීමක් කරනවා ඉස්ලාමීය නියෝජිතයන්ට ඉල්ලීමක් කරනවා අපිව විල බේර ගන්න අපිව ඒ ක්‍රමවේදයෙන් බේර ගන්න අපිට සාමය ලබා දෙන්න ඔබගේ පාලනය යටතට අපේ රාජ්‍යත් රටත් රාජ්‍යත් ගේන්න එහෙනම් එදා තිබුණේ සුද්ධ යුද්ධයක් එදා තිබුණේ ජිහාදයක් එදා තිබුණේ ඉස්ලාමීය ආධිපත්‍ය පැතරවීමක් එදා ඉතිහාසය තුල බලන්න සුළුමුළු හොයන්න ඕනෑම මූලාශ්‍රයක තියෙන කරුණු හොයලා බලන්න ඔබ නිකම්ම නිකං හුදෙක්ම විවේචකයෙක් වෙන්න එපා ඔබ සැබෑ විදිහට කරුණු දක්වන පුද්ගලයෙක් වෙන්න ඉතිහාස හදාරලා සැබෑ විදිහට ස්වාධීන ඉතිහාස හදාරන පුද්ගලයෙක් වෙන්න ඒ ඉස්ලාමීය ඉතිහාසය තුල මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍ය තිබිච්ච කාලයකදී කිසිම දවසක බෙලි කැපීමක් සිද්ධ වුණේ නැහැ සිරස ඝාතන කිරීමක් සිද්ධ වුණේ නැහැ සමූල ඝාතන කිරීමක් සිද්ධ වුණේ නැහැ ඉතිහාසෙ කොහෙද තියෙන්නේ ඉතිහාසෙ කොහෙවත් නැහැ එහෙනම් අද සිද්ධ වෙන්නේ ඊට ආත්පසින්න දෙනක් දෙයක් ඉස්ලාමීය ඛිලාෆතේ ඉස්ලාමීය පරිපාලනේ පිහිටව ගන්නා කියන පදනමින් සන්නද්ද වෙච්ච එක්තරා තරුණ සංගමයක් තරුණ සංවිධාන විසින් ඉස්ලාමීය විරුද්ධව සිදුවෙන්නා වූ එක්තරා විදියට විකෘති අරගලයක් කියන එකයි අපිට කියන්න පුළුවන් එහෙනම් මේ ඉතිහාසය වෙනස් කිරීමට උත්සාහ කරන්න එක්තරා විදියට කුමන්ත්‍රණකාරී ප්‍රතිපත්තියක් ඒ කුමන්ත්‍රණකාරී ක්‍රමවේදයේ කුමක්ද කියන එක අපි දැනගන්න ඕන ලෝකේ බලකඳුරු දෙකක් තිබුණා හිතවතුනි එතකොට දැන් මේ බලකඳුරු දෙකෙන් ඇමරිකාව ප්‍රමුඛ කරගත් බලකඳවුර ප්‍රබල වෙනවා මේ වකවානුවේදී 1978 වකවානුවේදී රුසියාව අප්ගානිස්තානය ආක්‍රමණය කරගන්නවා රුසියාව තමුන්ගේ බලකඳවුරු වැඩි දියුණු කරගන්න ආෆ්ගානිස්තානයේ නිජ භූමියක් කරගන්න උත්සාහ කරනවා ඇමරිකාව හිතනවා තමුන්ගේ ආධිපත්‍යයට ලොකු තර්ජනයක් ලොකු අභියෝගයක් වෙයි මේ අභියෝගය නම්
ආෆ්ගනිස්ථාන භූමිය කියන්නේ තෙල් වලින් පෝෂණය වෙච්ච භූමියක්. ඇමරිකා ප්‍රමුඛ කරගත්තු බටහිර යුරෝපීය තුල තිබෙන්නේ ස්වභාවික සම්පත් නෙවෙයි. උන් අභියායුධ වලින් ජීවත් වෙන රටක්. මනුස්ස සමූල ඝාතනය කිරීම තුලින් අභියායුධ වලින් ජීවත් වෙන රටක්. ඔවුන්ගේ ආයුධ ක්‍රමයේ ඔවුන්ගේ ආදායම් ක්‍රමයේ කුමක්ද? අධිරාජ්‍යවාදය. අධිරාජ්‍යවාදය තුලින් තමුන්ගේ මඩිය තර කර ගන්නා රටවල්. අධිරාජ්‍ය තුලින් තමුන්ගේ ආදායම් තර කර ගන්නා රටවල්. අධිරාජ්‍ය තුලින් සූරා කෑම තුලින් ඒක පුද්ගල ආදායම් වැඩි කර ගන්නා රටවල්. දැන් ඔවුන්ගේ තර්ජනයක් වුණා 1978 වකවානුවේදී ආෆ්ගනිස්තානය යටත් කර ගැනීම. ආෆ්ගනිස්තානය යටත් කර ගැනීම තුලින් ඔවුන් හිතුවා රුසියාව මේ මැද පෙරදිගම යම් මට්ටමට ආදි තමුන්ගේ ආධිපත්‍යය නතු කරගනි කියන. ඔන්න මෙතනයි ව්‍යසනය ආරම්භ වෙන්නේ. ව්‍යසනය ආරම්භයේ ඉතිහාසය තුල සංග්‍රාමය ආරම්භ වන්නේ මෙතනින්. ඒ සංග්‍රාමයේ අවසාන පුරුක අපි මුහුණ දෙන ISIS සංවිධානය. බලන්න මිත්‍රවරුනි, ඉස්ලාමීය ජිහාද් සංවිධානවල ගැන කතා කරනකොට අපි කතා කරනවා ලුකු වෙනසක් ගැන කතා කරනවා. රුසියාවේ ආධිපත්‍ය ඉතිහාසය තුලේ නැති වෙනවා. ඇමරිකාවේ ආධිපත්‍ය ප්‍රබල වෙනවා. ඒක පුද්ගල බලයක් ඇති වෙනවා. ඇමරිකා ප්‍රමුඛ කරගත්තු යුරෝපාට නේටෝ සංවිධාන බිහි කර ගැනීමත් එක්ක ඇමරිකාව ප්‍රබල රටක් වෙනවා. රුසියාව ගර්බචෝව්ගේ න්‍යාය යටතේ රුසියාව සීසී කඩ වෙනවා, දුර්වල වෙනවා. ආෆ්ගනිස්තානය තුල ඇමරිකාව තමුන්ගේ ආධිපත්‍ය පිහිටුව ගන්න එක්තරා ක්‍රමයක සටනක් ඇති කරනවා. සූක්ෂම සටනක්, සූක්ෂම උපක්‍රමයක්. ඒ වකවානුවේදී මේ ආෆ්ගනිස්තානයේ රුසියාවට විරුද්ධව, රුසියාවේ ආධිපත්‍යට විරුද්ධව මුස්ලිම්වරුන් සටන් වදිනවා. එහෙ තමයි මුජාහිදින් සංවිධානය. ඒ මුජාහිදින් සංවිධානය පිටුවා ගන්නේ සංවිධාන හතක්, ඉස්ලාමීය සංවිධාන හතක් එකට එකතු වෙලා සංවිධාන පිටුව ගන්නවා. ඒ සංවිධානයේ ප්‍රබලකම, බැඳීම, සහෝදරත්වය, පාරිශුද්ධ චේතනාව ඒගොල්ලන් මහා බලවතෙක් වෙන රුසියාව ජය ගන්නවා. රුසියාවට ආෆ්ගනිස්තානින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ 1992 වකවානුවේදී, 1992 වකවානුවේදී රුසියාව බලය, රුසියාවේ බලය දුර්වල කරලා ආෆ්ගනිස්තානින් යන්න සිද්ධ වෙනවා. දුර්වල වෙලා යන්න සිද්ධ වෙනවා. මුජාහිදින් වරුන් රුසියාවේ බලය සම්පූර්ණ නැති කරලා, ඉවත් කරලා ආෆ්ගනිස්තානය තුල ඉස්ලාමීය රජයක ආරම්භයක් ඇති කරනවා. ඉස්ලාමීය රජයක් පිටවන්න කටයුතු කරනවා. බුරහානුද්දීන් රබ්බානීගේ නායකත්වය යටතේ ආෆ්ගනිස්තානය තුල ඉස්ලාමීය රජයක් බිහි වෙනවා. බලන්න ඉදා ආෆ්ගනිස්තානයේ සිද්ධ වුණේ කුමක්ද? ඒ රුසියාවේ බලපෑම් කුමක්ද? කොයි වගේ ප්‍රබල රටකට පහර දීමක් කරලාද මුස්ලිම්වරුන් ලෝක ඉතිහාසය තුල ආෆ්ගනිස්තානයේ බලය පිටුවා ගත්තේ? ඔබ ඉතිහාසයේ ස්වාධීනව බලන්න ඕන තැනත් එතනයි. ඉතිහාසයේ ස්වාධීනව අධ්‍යයනය කරන්න ඕන තැනත් එතනයි. මේ ආෆ්ගනිස්තානයේ රුසියාවේ හමුදාව පළවා හැරීම තුලින් ආෆ්ගනිස්තානයේ භූමිය තුල මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍ය ගොඩනැගෙනවා. දැන් මේකේ පිටිපස්සේ යම් යම් විදියට සංවිධානාත්මකව රුසියාවේ බලවේගය දුර්වල කරන්න ඇමරිකාව ප්‍රමුඛ කරගත්තු බටහිර රටවල් ආෆ්ගනිස්තානයේ මුජාහිදින් වරුන්ට උදව් කරා.
මේ උදව් කිරීමේ යටි අරමුණ බල කඳවුරු දෙකක් වශයෙන් තිබෙන රුසියානු බලය විනාශ කිරීම. ඔවුන්ට උවමනාවක් නැහැ ආෆ්ගානිස්තානයේ ඉන්න මුස්ලිම්වරුන් ප්‍රබල කරන්න. ඉස්ලාමීය රජයක් පිහිටවන්න. ඔවුන් දන්නවා ඊළඟ උපක්‍රමය මුස්ලිම් ආධිපත්‍ය නැතිකරන එක. ඉස්ලාමීය ආධිපත්‍ය නැතිකරන එක. හතුරාට හතුරා මිතුරෙක් කියන සංකල්පය ඇමරිකාව ගේනවා. ඒ නිසා ඇමරිකාව දන්නවා ඉස්ලාමීය ඛිලාෆතය බිහි වෙන්න පුළුවන් ආෆ්ගානිස්තානය තුල. පස්සේ ඒක ඉතිහාසය තුල අනාගතයේදී තිබෙන සතුරෙක්. දැන් ඉන්න ප්‍රබලම සතුරා තමයි රුසියාව. රුසියාව පළවා හරින්න නම් එකම දේ තමයි ආෆ්ගානිස්තානය තුල මුජාහිදීනොන්ට බලය ඇති වෙන විදියට කටයුතු කරන එක. ඒ කටයුතු කරන්න සියලුම බෑයම් ප්‍රඥයන් දරලා සියලුම උදව් කරනවා. ආෆ්ගානිස්තානයේ මුජාහිදීනොරු දන්නවා ඇමරිකාවේ අරමුණ. නමුත් ඔවුන්ට මේ තරම් විශාල බලවේගයක් එක්ක සටන් කරනවා නම් කරන්න තියෙන එකම දේ තමයි ඇමරිකාවේ සහයෝගය අරගෙන සටන් කරන්න. දෙගොල්ලම කුමන්ත්‍රණය කරනවා. ඇමරිකාවත් කුමන්ත්‍රණය කරනවා. මුජාහිදීන්වරුත් කුමන්ත්‍රණය කරනවා. මුජාහිදීන්ගේ අරමුණ රුසියාව ජය ගන්න. ඇමරිකාවේ අරමුණ රුසියාවේ ආධිපත්‍ය නැති කරන්න. ඒ කුමන්ත්‍රණකරුවන්ගේ උපරිම කුමන්ත්‍රණයේ සාර්ථක කරුවා තමයි මෙවුන් කරු අල්ලාහ් තහලා මුජාහිදීන්වරුන්ට බලයක් දෙනවා. එහෙනම් 1992 දී මුජාහිදීන්වරුන් ආෆ්ගානිස්තානයේ භූමිය තුල බලය අත්පත් කරගන්නවා. අපි බලමු මේ රූප රාමුවලදී මුජාහිදීන්වරුන් බලය අත්පත් කරගන්නවත් එක්කම ආෆ්ගානිස්තානයේ සිදුවෙච්ච ආව වෙනස. ඒ මුජාහිදීන්වරුන්ට තිබිච්ච පිළිගැනීම. එහෙනම් අපි බලමු ඉතිහාසය තුල ඉදිරියේදී සිද්ධ වෙන්නේ කුමක්ද කියන. එහෙනම් මිත්‍රවරුනි 1978 වකවානුවේදී රුසියාවේ ආධිපත්‍ය ආෆ්ගානිස්තානය තුල පිටුවා ගන්නවා. රුසියාවේ ආධිපත්‍ය ආෆ්ගානිස්තානය තුල පිටුවනවත් එක්කම ඇමරිකාව ප්‍රමුඛ කරගත් බටහිර රටවල් වලට ලොකු ප්‍රහේලිකාවක් ඇති වෙනවා. ඒ ප්‍රහේලිකාව තමයි මැද පෙරදිග තුල රුසියාවේ බලය ස්ථාපිත වේදෝ කියන බියක්. ඒ ප්‍රහේලිකාවක් ඇමරිකාව මියානු සැලසුම් කරගන්නවා. ආෆ්ගානිස්තානය ඇතුලේ සටන් වදින රුසියාවට විරුද්ධව සටන් වදින මුජාහිදීන් වරුන් අතර සම්බන්ධතාව ගොඩනගා ගන්න පුළුවන් පුද්ගලයෙක්ව තෝරගන්නවා. ඒ තමයි 1980 දී CIA සංවිධානය විසින් ඇමරිකාවේ ආරක්ෂක සංවිධානය, ඇමරිකාවේ ආරක්ෂාව මුල් කරගත්තු සංවිධානය, CIA සංවිධානය, රහස් සංවිධානය, රටව රටවල් වල ආධිපත්‍ය පිහිටුවීම සඳහා සැලසුම් කරන සංවිධානය, CIA සංවිධානය 1980 දී තෝරගන්නවා උසාමා බින් ලාඩන්ව. උසාමා බින් ලාඩන් එවකට සෞදිය ප්‍රමුඛ කරගත්තු මැද පෙරදිග රටවල ප්‍රමුඛ රටක් වෙච්ච සෞදිය ප්‍රමුඛ කරගත්තු, සෞදි අරාබියාව ප්‍රමුඛ කරගත්තු, එක නිජබිමක් කරගත්තු පුද්ගලෙක්. දානපති ධනේශ්වර පුද්ගලෙක්, ධන කුයරෙක්. තෝරගන්නවා 1980 දී උසාමා බින් ලාඩන්ව.
උසාමා බින් ලාඩන්ව පුහුණු කරනවා ඇමරිකාවේ තුල යම් විදියට රහස් පණිවිඩ ගෙනියන්න පුළුවන් සීයේ සංවිධාන වලින් තියෙන මතවාද වලින් අදහස් වලින් ඒ වගේම සියලුම අභියායුධ වලින් පුහුණුවක් වත්තු පුද්ගලයෙක් ලෙස උසාමා හා ආෆ්ගානිස්තානයේ මුජාහිදින් වරුන් අතර සම්බන්ධකමක් ඇති කරගන්නවා. ඒ අරහා ඇමරිකාව ආෆ්ගානිස්තානයේ මුජාහිදින් වරුන්ට උදව් උපකාර කරනවා. හෙවකට උසාමා බින් ලාඩන් ඇමරිකාවේ නියෝජිතයෙක් විදිහට තමයි ආෆ්ගානිස්තාන් භූමිය තුළට ඇතුළු වෙන්නේ. මුජාහිදින් වරුන්ට වමනාවක් තියෙනවා රුසියාවට විරුද්ධව සටන් කරන්න. ඔවුන්ට අභිබලය ඕන. ඔවුන් සන්නද්ධ වෙන්න ඕන. පුහුණුවක් අවශ්‍යයි. ලෝකේ තියෙන බලවතෙක්ට විරුද්ධව සටන් කරන්නේ තව බලවතෙක්ගේ උදව්වක් ඕන. මේ උදව්ව ලැබෙන්නේ උසාමා බින් ලාඩන් අරහා. බලන්න ඇමරිකාවේ සැලැස්ම 1978 රුසියාව ආෆ්ගානිස්තානයේ ආධිපත්‍ය අල්ලා ගන්නවත් එක්කම ඇමරිකාව සැලසුම් කරනවා අවුරුදු දෙකකට ඉස්සරහට ගිහිල්ලා 1980 උසාමා බින් ලාඩන් ඔන්න සම්බන්ධකම් ගොඩනැගෙනවා. පුහුණුවක් ලැබපු පුද්ගලයෙක් විසින් ආෆ්ගානිස්තානයේ සටනක් කරනවා. අවුරුදු 13ක සටනක්. අවුරුදු 13ක සටනක තුල මුස්ලිම් ලෝකයේ විසින් ඉහළ පිළිගැනීමක් ඇති වෙනවා. මුජාහිදින් වරුන්ගේ ජිහාද් සංවිධානය සම්බන්ධව. එදත් මේ වගේ ඇමරිකාවේ මාධ්‍ය මාෆියාවක් තිබුණා. CNN ආයතනය, BBC ආයතනය. ඒගොල්ලන් කවදාවත් මුජාහිදින්ට විරුද්ධව BBC ආයතන ගෙනිච්චේ නැහැ, CNN ආයතන ගෙනිච්චේ නැහැ. ඇයි? ඇමරිකාවට එදා තිබෙන තර්ජනය රුසියාව. රුසියාව. ඒ නිසා ඇමරිකාව සහයෝගය දෙනවා. මේ සහයෝගයේ ප්‍රතිඵලයක් වශයෙන් මුජාහිදින් වරුන්ගේ ජිහාද් කියන සංකල්පය උඩ නිර්මාණය වෙනවා අලුත් ආෆ්ගානිස්තානයක්. මේ ඔබ දකින්නේ ඒ අලුත් ආෆ්ගානිස්තානයේ වටපිටාව. මුජාහිදින් වරුන්ට තිබිච්ච සමාජයේ පිළිගැනීම මුස්ලිම් ලෝකයේ විසින් මුජාහිදින් වරුන්ව පූජිත සටන්කරුවෙක් විදිහට දැකපු ඒ ඉතිහාසය මේ අවුරුදු 13ක සටනකින් පස්සේ ආෆ්ගානිස්තානය නැවත අත්පත් කරගන්නවා මුජාහිදින් වරුන්. අත්පත් කරගත්තයින් පස්සේ හිස්බුල්ලා සංවිධානයේ නායකයා වන කුල්ෆුදින් හික්මතියාර්ගේ නායකත්වයේ යටතේ ඉස්ලාමීය පාලනයක් ඇති වෙනවා ආෆ්ගානිස්තානය තුල. මිත්‍රවරුනි, මේ ඔබ දකින්නේ ඒ ඇමරිකා එක්සත් ජනපදයේ විසින් බිහි කරපු උසාමා බින් ලාඩන්. ඔහු ආගමික නායකයෙක් නෙවෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ විසින් බිහි කරපු නියෝජිතයෙක්. CIA පුද්ගලයෙක්. රහස් පරීක්ෂක පුද්ගලයෙක්. මොහුව යෝජනාකරණ ඇමරිකා එක්සත් ජනපදයේ මොහුගේ තිබිච්ච සූක්ෂම සැලසුම් ක්‍රමය, තාක්ෂණ හැකියාව, මොහු වෘත්ති ඉංජිනේරු ශිල්පියෙක්. මොහු තෝරගන්නවා මේ 80 දශකයේ තෝරගන්නේ. මේ තෝරා ගැනීමත් එක්කම සම්බන්ධතාවය ගොඩනැගෙනවා. ආෆ්ගානිස්තාන යුද්ධය සිද්ධ වෙනවා. සුද්ධ යුද්ධයක් බවට පරිවර්තනය වෙනවා. ඔවුන්ට අයිති නිජ භූමිය ඔවුන් නැවත අත්පත් කරගන්නවා. ලෝකේ ප්‍රබලයෙකුට තමුන් අත්පත් කරගත්තු භූමිය භූමියෙන් යන්න සිද්ධ වෙනවා ඉතිහාසයේ පළමුවරට.
උන් භූමිය අත්පත් කරගෙන යනවා. භූමිය අතහැරලා යනවා. භූමිය අතහැරලා යනවත් එක්කම ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ කරගත්තු බටහිර යුරෝපයට නැවත ගැටුවක් ඇති වෙනවා. ඔවුන්ගේ සංකල්පය කුමක්ද? හතුරාට හතුරා මිතුරා කියන සංකල්පය. ඒ සංකල්පයේ උඩ එක හතුරෙක් මුල් කරගෙන එක හතුරෙකුට පහර දී හමාරයි. දුර්වල කර හමාරයි. ශක්තිය හීන කරලා හමාරයි. දැන් ඔවුන්ට මතුවෙන ඊළඟ ගැටලුව තමයි ආෆ්ගානිස්තානය තුල මුජාහිදින් වරුන්ගේ ක්‍රියාකාරීත්වය. මුජාහිදින් වරුන් ඉස්ලාමීය ඛිලාෆතයක් බිහි කිරීමට කිසිසේත් ඇමරිකාව සහයෝග දුන්නේ නැහැ. ඇමරිකාව මුජාහිදින් වරුන්ට සහයෝග දුන්නේ ආෆ්ගානිස්තාන් භූමිය තුල රුසියාව පළවා හරින්න. ඒ නිසා තමයි ඒජන්තවරයෙක් විදිහට පත් කරගන්නේ උසාමා බින් ලාඩන්ව. ඔවුන්ගේ උපක්‍රමශීලි කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල අසාර්ථක වෙනවා. ඇමරිකාව ඉතබුදේ අසාර්ථක වෙනවා. ඉතිහාසයේ උඩු යටිකුරු වෙනවා. ආෆ්ගානිස්තානයේ කුල්ෆදුන් ඉක්මතියාර්ගේ නායකත්වය යටතේ ඉස්ලාමීය ඛිලාෆතයක් ඉස්ලාමීය රජයක් බිහි වෙනවා. මුළු ලෝකෙම ඔවුන් දෙසට යොමු වෙනවා. සෝචනීය තත්ත්වයක්. වැඩි කාලයක් ගෙවි ගියේ නැහැ. ඔවුන් අතර ඇති වෙනවා මත ගැටුමක්. නායකත්වය පිළිබඳ මත ගැටුමක් ඇති වෙනවා. ඒ දුර්වල මානසිකත්වය. හික්මතියාර්ගේ නායකත්වයට විරුද්ධව කැරලි ගහනවා. මත ගැටුම් ඇති වෙනවා. ඒ වෙනකොට ආෆ්ගානිස්තානයේ බලය රබ්බානිගේ සේනාවට යනවා. මුජාහිදින් වරුන්ගේ එකතු කරගත්තු සංවිධානය මත ගැටුම් නිසා බේද බින්න වෙනවා. එකට එකතු කරලා සටන් වැදුණු ඒ සුද්ධ සංවිධානය බේද බින්න වෙලා වෙන් වෙනවා. බුරහානුද්දීන් රබ්බානිට විරුද්ධව හික්මතියාර්, අබ්දුල්ලාහ් මිල්ශ්‍රාවි, ඉස්බුත් වහදා සංවිධානයේ නායකයවල අබ්දුල් රෂීද් මේ අය කැරලි ගහන්න පටන් ගන්නවා. විරුද්ධ වෙනවා. බුරහානුද්දීන්ගේ රජය එන්න එන්න දුර්වල වෙනවා. එකට ඉටපු සගයන් එකට සටන් කරපු සගයන්ගේ අතර මත ගැටුම නිසා මොවුන් අවුරුදු 13ක් තිස්සේ යුද වැදුණු ඒ ශක්තිය දුර්වල වෙනවා. මේ දිහා බලන් ඉන්නවා ඇමරිකාව බිහි කරපු උසාමා බින් ලාඩන්. ඇමරිකාවේ වමනාව උසාමා බින් ලාඩන්ගේ මාර්ගයෙන් මුස්ලිම් රටවල් වල යම් යම් තමුන්ගේ බලපෑමක් ඇති කරන්න ඒජන්තවරයෙක් විදිහට වැඩ කරන්න. නමුත් උසාමා බින් ලාඩන්ට මේ ලෝක ඒ තුල සිදුවෙන දේවල් කුතුහලයක් වෙනවා. අල්ලාහ් තාලා උට ඊමානි විශ්වාසී දුන්නාද කුමක්ද? ਉਹ වෙනසක් හිතෙනවා. ਉਹ බලනවා ඇයි මේ බටහිර ප්‍රමුඛ කරගත්තු මේ ඇමරිකාව බටහිර ඇමරිකාව ප්‍රමුඛ කරගත්තු බටහිර රාජ්‍යයන් විසින් මේ තරම් ලෝකයේ තුල ඉස්ලාමීය ඛිලාපතයක් එන්න තියෙන අමාරුව තියෙන ප්‍රශ්නේ ගැටලුව මේ තරම් ආධිපත්‍යයක් තියෙන බලපෑම් තියෙන බලවේගයක් තියෙන ශක්තියක් තියෙන අභියාවිද තියෙන මේ අයට ඉස්ලාමීය ඛිලාපතයක් එන එක තියෙන ප්‍රශ්නේ මොනවද? ගැටලුව කුමක්ද? ඔබට හිතනවා ඔබට සිතුවිලි පහළ වෙනවා. බටහිර ජාතීන් උසාමව තෝරගන්නේ තමුන්ගේ ඒජන්තවරයෙක් විදිහට. නමුත් උසාමා ඒ මාර්ගෙන් පීලි පනිනවා. වෙන මාර්ගෙට යොමු වෙනවා. ඔහු ඇමරිකාවේ ආධිපත්‍යයෙන් මිදෙනවා. ඇමරිකාව උසාමා බින් ලාඩන්ගේ මුවාවෙන් කරන්න ඕන දේවල් කරගන්න බැරි වෙනවා. උසාමා බින් ලාඩන් වෙනම සංවිධානාත්මකව ආෆ්ගානිස්තානයේ කලකිරিলা මැද පෙරදිග තුල
වෙන ඉස්ලාමීය සංවිධාන වලට උදව් උපකාර කරන්න පටන් ගන්නවා. මෙතෙක් දවස් ඇමරිකාවට කීකරු බලුපැටියෙක් විදිහට හිටපු උසාමා බින් ලාඩන් දැන් පරම හතුරෙක් බවට පරිවර්තනය වෙනවා. තමා බිහි කරපු ඒ ඒජන්තවරයා තමාට විරුද්ධව වෙනස් වෙනවා. තමුන්ගේ සියලුම රහස් දන්නවා. තමුන්ගේ සියලුම උප්පර වැටි දන්නවා. තමුන්ගේ සියලුම උපක්‍රම දන්නවා. සැලසුම් දන්නවා. මැද පෙරදිග තමුන්ගේ ආධිපත්‍ය පිහිටුවා ගන්න ඇමරිකාව ඇති කරපු සංවිධානාත්මක ශක්තිය උසාමා බින් ලාඩන් දන්නවා. දැන් ඇමරිකාවට ලොකු බියක් ඇති වෙනවා. තමුන්ගේ සියලුම රහස් දන්න පුද්ගලෙක්, තමුන්ගේ සංවිධාන ශක්තිය දන්න පුද්ගලෙක් ක්‍රමානුකූලව තමුන්ගෙන් ගිලිහිලා යනවා, මිදෙනවා කියලා තේරුම් ගමන් උසාමා බින් ලාඩන් ප්‍රමුඛ කරගත්තු ඒ පිරිස ඇමරිකා එක්සත් ජනපදයේ විසින් වෙන් කරනවා. ඌ හදා ගන්නවා සංවිධානයක්. ඒ සංවිධානය අදා ගන්න 1998 දී අල් කයිදා කියන සංවිධානය. අල් කයිදා මිත්‍රවරණී ඔබ තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. 1998 දී අල් කයිදා සංවිධානය බිහි වෙනකොට ඔවුන් ප්‍රකාශයට පත් කරන්නේ බටහිර ගැතිබාවේ මිදෙමු. ඒ 1998 දී අල් කයිදා සංවිධානයෙන් මුලින්ම ප්‍රකාශ කරපු ප්‍රකාශනයක් නෙමෙයි. ඊට කලින් බටහිර ගැතිබාවේ මිදෙමු කියන අදහස ලෝකයට දේශපාලන නායකයෙක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා සදාම් හුසයින් විසින්. අල් කඩාබි විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම දැන් රාජ්‍යයක් වශයෙන් ඉදිරිපත් කරපු ඒ අදහසට රාජ්‍ය නොවන සංවිධානයක් ඉදිරිපත් වෙනවා ඒ අල් කයිදා. ඒ අල් කයිදා එවකට ඒ අවස්ථාව වෙනකොට ලෝකේ පුරා යම් යම් තමුන්ගේ සමාජිකයන් බිහි කරගෙන අමාරයි. ඇමරිකාවට කරන්න දෙයක් නැහැ. තමා බිහි කරගත්තු තමුන්ට ඉපදුණු දාව වෙච්ච පුතා තමුන්ට විරුද්ධව යනවා. වෙන කරන්න දෙයක් නැහැ. ඔන්න එතනටත් ගේනවා ඇමරිකාව මීඩියා මාෆියාව. තමුන්ට කරන්න පුළුවන් එකම දේ තමයි ලෝකය තමුන්ගේ මාධ්‍ය තුලින් වෙනස් කරන එක. ලෝකයේ වාද්‍ය තුලින් වසන් කරගෙන හිටින ඇමරිකාව නැවත තෝරා ගන්න එකම මාධ්‍ය අල් කයිදා. අල් කයිදා අපිත් කියනවා ඉස්ලාමීය විද්වතුන් විසින් පිළිගත්තු සංවිධානයක් නොවේ, ඇමරිකාව විසින් බිහි කරගත්තු සංවිධානයක්. උසාමා බින් ලාඩන් කියන්නේ, උසාමා බින් ලාඩන් ඉස්ලාමීය ක්‍රමවේද තුලින් පුහුණුව ලැබපු නායකයෙක් නෙමෙයි, ඇමරිකාවේ ආධිපත්‍ය යටතේ පුහුණුවක් ලැබු නායකයෙක්. ඒ නිසා ඉස්ලාමීය පිළිබඳ පූර්ව දැනුමක් ඔහු තුල නැහැ. නමුත් මෙවන් වකවානුවේදී සටන්ම දිනවා පලස්තීන මුල් කරගත්තු හමාස් සංවිධානය. ඉස්ලාමීය විද්වතුන් විසින් ආධාර ලබන සංවිධාන, ඉස්ලාමීය විද්වතුන් විසින් මඟ පෙන්වන සංවිධාන, ඉස්ලාමීය විමුක්ති අරගලය කියන එක පිළිගත්තු සංවිධානවල. ඒක ආෆ්ගානිස්තානයේ මුල් කර මුජාහිදින් සංවිධානය තේමයි. පලස්තීනයේ ඒ වගේ සටන් ව්‍යාපාර පිළිගන්න වෙලාවේදී අල් කයිදා සංවිධානයේ ක්‍රමවේදය මුස්ලිම් ලෝකෙ විසින් පිළිගන්නේ නැහැ. මුස්ලිම් ලෝකෙ විසින් පිළිගත්තේ නැති වුණාට උසාමා බින් ලාඩන් තමුන් තෝරගත්තු මාධ්‍ය, තමුන් ඉගෙනගත්තු ක්‍රමවේදය තුලින් උන් සටන් ක්‍රමයක් ලෝකෙට හඳුන්වා දෙනවා. ඇමරිකාව ප්‍රමුඛ කරගත්තු සටන් ක්‍රමයක් ඌ ඉගෙන ගත්තේ. සතුරාට පහර දෙන ක්‍රමවේදයක් ඉගෙන ගත්තේ. ඔහු සන්නද්ධ වෙන්න ඕන කුමක්ද කොහොමද කියන එක ඒ ක්‍රමවේද උගාගත්තේ. ඌ තෝරා ගන්නවා සතුරා දුර්වල කරන්න අඩපරන කරන කුමන හෝ මාර්ගයකින් යමක් කරන්න පුළුවන් කියන එක. අල් කයිදා සංවිධානයේ තෝරාගන්නේ ක්‍රමවේදය. අල් කයිදා සංවිධානයේ එන්ත්‍රැක්ස් වෛරස් යවනවා ලෝකේ පුරා. අල් කයිදා සංවිධානය තර්ජනය කරනවා, අභියෝග කරනවා. ඇමරිකාව මේ ලෝකය තුල කුමන ආකාරයේ විනාශයන් ඇති කරනවාද? ඔවුන්ගෙන් පුහුණුව ලැබපු අල් කයිදා සංවිධානයත් එහා සමානව යම් යම් වැඩපිළිවෙල් කරනවා. නමුත්
අල්කයිදා සංවිධානය උසාමා බින් ලාඩන් ප්‍රමුඛ කරගෙන යම් වුමනාවක් තිබුණා. මුස්ලිම් සමාජය බටහිර ගැතිබාවයෙන් දැන් ආරක්ෂා කරගන්න ඕනේ කියන එක. මේක ඉස්ලාමීය ක්‍රමවේදයක් නෙමෙයි. උසාමා බින් ලාඩන් ඉස්ලාමීය ක්‍රමවේද තුලින් බිහි වූ නායකයෙක් නෙමෙයි. ඔහු ඇමරිකාව ප්‍රමුඛ කරගත්තු බටහිර ජාතීන් විසින් පුහුණු කරපු නායකත්වයක්. නමුත් ජාතික හැඟීමක්, ජාතික කැක්කුමක්, ජාතික හිතේශී භාවයක් තිබුණු නායකත්වයක්. ඒ නිසා ඔහු සටන් කරේ සුද්ධ යුද්ධ ක්‍රම වේද තුල නෙමෙයි, ජාතික හිතේශී භාවය තුලින්. අරාබි ජාතියන් බේර ගැනීම කිලින් ජාතික වාදී නෙමෙයි ඉස්ලාමීය සුද්ධ යුද්ධය උගන්වන්නේ. ඉස්ලාමීය සුද්ධ යුද්ධය තුල ජාති හිතේශී භාවයක් නෙමෙයි උගන්වන්නේ. ඉස්ලාමීය සුද්ධ යුද්ධය තුල උගන්වන්නේ ප්‍රතිපත්තිම වාදයක්, සංකල්පයක් උගන්වන්නේ. දුරුලයන්ට යම් විදියට දුර්වලකමක් නිසා පීඩා විඳිනකොට එහි වෙනුවෙන් ඉදිරිපත් වෙන සංකල්පයක් ඉස්ලාමීය ජිහාද් කියන්නේ. සටන් කරනකොට සටන් වදින ක්‍රමයක් නෙමෙයි ඉස්ලාමීය ජිහාද් කියන්නේ. නමුත් අල්කයිඩා සංවිධානය තෝරගන්නේ ඇමරිකාව ප්‍රමුඛ කරගත්තු, ඇමරිකාව විසින්ම නිර්මාණය කරලා, ඇමරිකාව විසින්ම වරදගෙන, ඇමරිකාව විසින්ට ඇමරිකාවටම විරුද්ධ වෙච්ච සංවිධානයක්. ඒ නිසා ඔවුන් තෝරා දීපු මාර්ගය මොවුන් තෝරා ගන්නවා. එවකටත් ඉස්ලාමීය විද්වත් ලෝකයේ විසින් අල්කයිඩා සංවිධානයේ ක්‍රියාපිළිවෙත ඉස්ලාමීය ක්‍රමවේදයක් කියලා පිළිගත්තේ නැහැ. එහෙනම් ඔවුන් ඇමරිකාවට විරුද්ධ වුණේ ඇයි? ඔවුන් විරුද්ධ වුණා මානුෂීය පැත්තෙන්. ඇමරිකාව කරන මේ විනාශය දිහා බලලා ඔවුන් රුසියාවේදී එක විදියක චරිතයක් රඟපානවා, ආෆ්ගානිස්තානයේ තවර විදියට චරිතයක් රඟපානවා, ඒ වගේම ඊශ්‍රායෙලෙදී තව විදියට චරිතයක්. මේ වගේ වෙනස්කම් නිසා අල්කයිඩා සංවිධානයේ තෝරාගත්තු මාර්ගයක. එහෙනම් අද ලෝකයේ ජිහාද් සම්බන්ධයෙන් තියෙන වැරදි විකෘති අදහස් තියෙන්නේ ඉස්ලාමීය ලෝකයේ විසින් පිළිගත්තු සංවිධානවල මුල් කරගෙන නෙමෙයි, ඇමරිකාව ප්‍රමුඛ කරගත් සංවිධාන විසින්, ඇමරිකාව නිසා බිහිවෙච්ච සංවිධාන විසින්. එහෙම බිහිවෙච්ච සංවිධාන කිහිපයක් තියෙනවා මිත්‍රවරුනි, ඔබ දැනගන්න ඕන. ඉතිහාසය තුළ බිහිවෙච්ච සංවිධාන කිහිපයක් තියෙනවා. අද ලෝකෙටම තර්ජනයක් වෙලා අභියෝගයක් තියෙන සංවිධාන, ඇමරිකා ප්‍රමුඛ කරගත් ඒ සංවිධාන. ඒ සංවිධානයේ අරමුණු කාලීනව වෙනස් වෙලා ඇති, ඇමරිකාවට විරුද්ධව සටන් වැදිලා ඇති. නමුත් ඔවුන්ගේ ආරම්භය බටහිර ලෝකයේ ඉස්ලාමීය ක්‍රමවේද තුලින් බිහිවෙච්ච දෙයක් නෙමෙයි. ඒ 2006 දී සෝමාලියාවේ බිහිවෙනවා අෂ්ෂබාබ් කියන සංවිධානය. ඒ වගේම 1994 බිහිවෙනවා තලිබාන් කියන සංවිධානය. 1998 දී බිහිවෙනවා අල්කයිඩා කියන සංවිධානය. මාලි දූපත මුල් කරගෙන 2012 දී බිහිවෙනවා මාලි දූපත මුල් කරගෙන සංවිධානයක්. ඒ වගේම 2014 දී බිහිවෙනවා ISIS සංවිධානය. ඒක ඉරාකයේ සහ සිරියාව ප්‍රමුඛ කරගත් සංවිධානයක්. ඒ වගේම 2014 දී බිහිවෙනවා නයිජීරියාව මුල් කරගෙන බටහිර අප්‍රිකාවේ අර්ධ ද්වීපයක් වෙන නයිජීරියාව මුල් කරගෙන බිහිවෙනවා 2014 දී බොකු හරාම් කියන සංවිධානය. අද ලෝකයේම තර්ජනය වෙලා තියෙන සුද්ධ යුද්ධ නාමයෙන් යම් යම් දේවල් ඇති වෙලා තියෙන බලපෑම් වෙලා තියෙන්නේ මේ සංවිධානය. එහෙනම් මේ සංවිධානවල පිටිපස්සේ පැහැදිලිව ඇමරිකාවේ ආරම්භයක් තිබෙනවා. මේ ආරම්භයේදී වෙනස් වෙච්ච සංවිධානය තමයි අල්කයිඩා සංවිධානය. අදත් මුස්ලිම් විද්වත් ලෝකය තුළ මතභේදයක් තියෙනවා. අල්කයිඩා නැතුව අනේ සියලුම සංවිධානවල පිටිපස්සේ තවම ඇමරිකාව ප්‍රමුඛ කරගත්තු බටහිර යුරෝපයේ තියෙනවා කියලා. මිතුරෝරුනි, අපි බලමු මේ සංවිධානවල අරහා ඔවුන් මේ කරන්න යන වෑයම කුමක්ද කියලා. එහෙනම් මිත්‍රවරුනි, ඔබට අවබෝධ වීමේ පහසුවට මම මේ ඉතිහාසයේ සංක්ෂිප්තිය ඔබට දෙන්නම්. මේ රූප රාමුදියා බලන්න. මේ ඔබට
මේ මොහොතේදී පෙන්වන්නේ තලිබාන් සංවිධානය සම්බන්ධයෙන් තිබෙන රූපවාහිනියක් 1994 බිහි වෙනවා. මේ ඔබ දකින්නේ අල් කයිඩා සංවිධානය සම්බන්ධව 1998 බිහි වෙනවා. මේ ඔබ දකින්නේ මාලි සංවිධානය සම්බන්ධ 2012 බිහි වෙන මාලි සංවිධානය සම්බන්ධ ඒ නායකත්වය ඔබ මේ දකින්නවා. මේ 2014 බිහි වෙච්ච බොකෝ හරම් සංවිධානය නයිජීරියාවේ. මේ ඔබ දකින්නේ අෂබාබ් සංවිධානය 2006 බිහි වෙච්ච. එහෙනම් මේ සංවිධානවල යුද මෙහෙවරක් ඉස්ලාමීය විද්වත් ලෝකයේ විසින් පිළිගත්තු සංවිධානවල යුද මෙහෙවරක් ඔබ නිදහසේ සංසන්දනය කරලා බලන්න. මේ වකවානුවලදී 1990 වකවානුවලදී පලස්තීන මුල් කරගෙන බිහි වෙනවා තරුණ නායකයන්. තාරුණ්‍ය බිහි වෙනවා, තාරුණ්‍ය ශක්තිය පෙන්වනවා. ඒ ඉන්දිබාද අරගලය, ඉන්දිබාද අරගලයත් එක්කම ඉන්දිබාද සටන් ක්‍රමයත් එක්ක ඉතාම සරලම සටන් ක්‍රමයක් ඕන හඳුනලා දෙන්නේ. මේ ඉස්ලාමීය ලෝකයේ විසින් පිළිගත්තු ක්‍රමවේදයක්, තමුන්ගේ විමුක්තිගාමි අරගලය වෙනුවෙන් සටන් කරන සංවිධානයක් ඉන්දිබාද බිහි වෙනවා 1990 වකවානුවලදී. ඉස්ලාමීය ලෝකයේ විසින් කවදාවත් ඔවුන්ගේ සටන් ක්‍රමය පිළිබඳ එය ජිහාද් නොවේ කියලා, ජිහාදයක් නෙමෙයි කියන අදහසක් ඉදිරිපත් කරලා නැහැ. පැහැදිලිව පිළිගන්නවා ඒක ජිහාදය කියලා. නමුත් අපිට ලෝක ඉතිහාසයේදී කිසිසේත් ආරංචි වෙලා නැහැ මේ වගේ හිස්බුල්ලා, මුජාහිදීන්, ඉන්දිබාදා, ඉහ්වානුල් මුස්ලිමීන් වගේ සංවිධානවල වලින් පිළිගත්තු විද්වත් මුළු විසින් පිළිගත්තු මේ සංවිධාන වලින් මේ වගේ ක්‍රමවේදවල් ඉස්ලාමීය ගෙන මිනිසුන් විකෘති අදහස ඇති කරන ක්‍රමවේද වලින් ඒගොල්ලන් සටන් වෙහෙනවා නැහැ කියන එක. නමුත් අපි කලින් කියපු සංවිධානවල එහෙම සිද්ධ වෙනවා. ඒකේ ප්‍රශ්නය, ඒ ගැටලුව, ඒකේ සම්පූර්ණයෙන්ම වගකීම බාර ගන්න ඕන ඒ සංවිධාන බිහි කරපු ඇමරිකා එක්සත් ජනපදයේ විසින්, බටහිර ගැත්තන් විසින්, ගැතිවාදයේ විසින්. නමුත් ඔවුන් කාලීනව වෙනස් වෙනවා, බටහිරට විරුද්ධව සටන් කරනවා. හේතුව මොනවද? ජාති හිතෙසි භාවයෙන් කරන්නව සටන, සුද්ධ යුද්ධයක් නෙමෙයි. ඔවුන් දකිනවා මේ ඇමරිකා ප්‍රමුඛ කරගත්තු බටහිර රටවල් තමුන්ගේම ජාතියට විරුද්ධව මේ තරම් විනාශයන් කරනවා. ඔවුන්ගේ සිතිවිලි වෙනස් වෙනවා. ඔවුන් දකින එන ඇයි මේක? එහෙනම් ඔවුන්ගේ උදව් උපකාර අරගෙන ඔවුන්ට විරුද්ධව කැරලි ගැසනවා. මේක ලෝක ඉතිහාසයේ සුළු සිද්ධ වෙන සාමාන්‍ය දෙයක්. නමුත් මේකට ඉස්ලාම් වන්දි ගෙවන්න අවශ්‍ය නැහැ. ඉස්ලාමීය මඟ පෙන්වීම යටතේ නෙමෙයි මේ දේවල් සිද්ධ වුණේ. ඇමරිකා ප්‍රමුඛ කරගත්තු බණ්ඩගිර ජාතින්ගේ මඟ පෙන්වීම යටතේ, ආෆ්ගානිස්තානයේ මුජාහිදීන් වරුන්ගේ බල අරගලයත් එක්කම උසාමා බින් ලාඩන් ආෆ්ගානිස්තාන භූමියට කරන්නා වූ උදව් උපකාර අත්හිටවනවා. ඔහුගේ උදව් උපකාර මැද පෙරදිග වෙනත් සංවිධාන වලට සම්බන්ධ කරගන්නවා. නමුත් ආෆ්ගානිස්තානය තුළ මොන මත ගැටුමක් තිබුණත් ඔවුන් අතර කවදාරි දවසක එකමුතුවක් ඇති වෙයි කියන එක ඇමරිකාව හිතනවා. ආෆ්ගානිස්තානය තුළ හොඳම අවස්ථාවක් උදා වෙනවා. එකට එක් වෙලා සටන් කරපු සංවිධානවල බේද බින්න වෙලා ව්‍යාකූල වෙච්ච අවස්ථාවක්. ඇමරිකාව මේක අවස්ථාවක් කරගන්න උත්සාහ දරනවා. මේ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි ඇමරිකාව හෙවකට හිටපු බිනාසිර් බූතෝට බලපෑමක් කරනවා. පාකිස්තාන භූමිය තුළ ඉඳගෙන
ஆப்கானிஸ்தானி முஜாஹிதீனோட விருத்தவ யம் 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 சங்விதான சக்தியா குணாகண்ணே கியன எக தருணையன் ஏகராசி கரகண்ணே கியன எக பாகிஸ்தான் ரஜேசா அமெரிக்கா எக்ஸட் ஜனபத ரஜே செலசும் சகஸ் கர்னவா பிம்புருபத் ஹதனவா ஏகே பிரதிபலயக் வசிங் உன் தோரா கண்ணவா லேசிம க்ரமயத் தமை ஆப்கானிஸ்தான் துல தவத் உத்சாஹயக் தர்னேக பாகிஸ்தானே சஹா ஆப்கானிஸ்தானே தேச சீமாவ துல இகன கண்ண ஆப்கானிஸ்தானே தருவான் பாகிஸ்தான் மத்ரசாவால இகன கண்ண ஆப்கானிஸ்தான் தருவான்ட முதலட்ட நிவட்ட வேண கிஹிப தினே தோரகின லபா தினவா இஸ்லாமிய பணிவிடையாக நெத்தாம் பத்துவாயக்கா பத்துவாயக்கியான் இஸ்லாமிய பணிவிடையாக லபா தினவா இஸ்லாமிய மக பெண்மீமாக லபா தினவா முனவாது இஸ்லாமிய ரஜாக் துல பேத வென்ன விலாத்தீன சங்விதானட விருத்தோ சட்டன் கரலா தனி சங்விதானயக் வசேன் சட்டனாக் மெஹேவல தமுங்கே நிஜபூமி அல்லகின இஸ்லாமிய ஹிலாபத்தியா கொட்னாகணேக்க வடா சுதுசுயி மத்ரசா பூமியை துல இலங்கின இகனங்கன்னவட வடா ஏ அதாச போனவா ஏ அதாச தருணையங்கே ஹித்துவல காவத்தனவா ஏக்கே பிரதிபலயக் தமை பிஹேனவா தலிபான் சங்விதானிய தலிபான் சங்விதானே எத்தாஸ் நமசி அணுவாத்திரைதி பிஹேனவா பிஹேன்னே முனவா முல்கரையினது ஆப்கானிஸ்தானே சகா பாகிஸ்தானே தேச சீமாவல் முல்கரையின பலன் ஆப்கானிஸ்தான் சா பாகிஸ்தான் தேச சீமாவல் மே மத்ரசாவல் உள்ள தமாய் மே சங்விதான பிஹேன்னே தருணை அண்ட கரலி கஹன தருணை அண்ட பர்ணித நோவு தருணை அண்ட நிவரதி தெக்மக் நெத்தி தருணை அண்ட தினவா உணந்துவா தமுங்கி விமுக்திய உதேசா சட்டன் கரண்ணே கினக பாகிஸ்தானிய நேஷ்டிக பலவத்தை பின்ன புல்வா பாகிஸ்தானி தின எக்கம பிரஸ்னேதமாய் சாக்சரதாவி நெத்தி சமாஜியா ஒகுன் துல குத்துஹலே துல சங்விதானாத்மக யம் சங்விதானே படங்கண்ண புல்வா ஹொந்தம அடித்தாலம் பதனமதி பின்னி பாகிஸ்தானி பலன் லோகைய விஷ்மித்த வேண்டதியா உப இத்தியாசைய சுவாதினவ இகினங்கள் நான் மித்ர வருணி உப துயேசியம் பலண்டேபா உப துயேசியம் பலண்டேபா இத்தியாசைய செபே நிதா சதாஸ்துலிம் பலன் நிதா சிந்தனையும் பலன் சுவாதினோ பலன் இத்தியாசே கௌரு கொரத் வெரத் வெரதி கிள தக்கின் உப மாணவையாகிய கெலவும் கரை இத்தியாசே பலன் மானவ சமாஜிட மக பெண்மிய வேண்ண புத்தலே குவாசி இத்தியாச பலன் எத்துக்கொண்டு ஒப்பட்ட சுவாதீனவ தேரை முனாது மே லோக்கிய துள சித்த வெண்ணி மே சிது வெண்ணி எக்கமதே தமாய் மாத்திய மாபியாவா மாத்திய ஆதிபத்தியா லோக்கே எக்கம பிரபலையா வெண்ணி அமெரிக்காவ தங்கரான தங்கலில்லே பிரதிபாலையா ஏ வேயமே பிரதிபாலையாக தமே ஒப்ப தக்கின்னு தாலிபான் பிஹிவெனவா உப ஹிதான் அவுருது தாத்துனாக் திச்சே மகா பஸ்மகா பலவத்துன்கேன் பலவத்தேக்வன ஆப்கானிஸ்தான் விருத்தவ ஆப்கானிஸ்த பெரலா தமுங்கே மவுபுமியேட பெரலா தமப்பு ஏ சக்திமா சங்விதானயாக எக்க ரகக்கின் வடலாண்ட புடுவாங் சக்தியாக்தின சங்விதானயாக பிவேனவா எத்தாஸ் நமிசி அனுவாகரேதி ஆப்கானிஸ்தானே பலவேகியா கெதிக்கரண முஜாஹிதீன் அவரு தாத்துனாக்கியனவா அவரு தாத்துனாக்கின் விசால அத்தியக்கின் திபின பரிணிதபாவாக்தீன சங்விதானயாக தவஸ் தேக்கின் துணைக்கின் பலவாஹரிந்த தரம் பிரபல அபியாயுத திக்க பிஹினவா மே தரம் அபியாயுத குஹிந்த லெபுனி தாலிபானே பிஹிவெனவா தவசகின் தேகிகின் ஆப்கானிஸ்தானின் துணின் தேக்க கல்ல கண்ணவா பிரபல வேணவா ஏனாம் ஏ ஷெனிக்கவ அபிஹாயுத ஒன்ற லெபுனிக்கும் மே கெபிடி பாசு திபுனி பட்டஹிர கெதிபாவியா நமுத் அமெரிக்காவே ஈலங்க வேயமத் அசார்த்த குணா தலிபான் சங்விதானிய மோன் பிஹிகரண்ணே ஆப்கானிஸ்தானின் துல தமுங்க ஆதிபத்திய பத்துருவான் உசாமா பின் லாடன்வ பிஹிகரண்ணே
මැද ප්‍රදීක සහ ආෆ්ගානිස්තානය තුළ ඇමරිකාවේ ආධිපත්‍ය පතුරවන්න දෙවියන්ගේ සැලසුම ඊට වඩා වෙනස්. ඔවුන් දකිනවා ලෝකයේ තුල ඔවුන්ගේ බලයෙන් බලය අත්පත් කරගත්තයින් පස්සේ හිතෙනවා ඇයි අත්වලාමි ඇමරිකාවට මේ තරම් අමාරුව මේ තරම් ප්‍රශ්නේ මේ තරම් ගැටලුව ඔවුන් බලය අත්පත් කරගත්තයින් පස්සේ නැවත විරුද්ධ වෙනවා ඇමරිකාවට ඔන්න ඇමරිකා හිතපු දේ කරන්න බැරි වෙනවා තලිබාන් සංවිධානය අරහත් තලිබාන් සංවිධානය හැබැයි ප්‍රබල සංවිධානයක් වෙනවා යම් යම් දේවල් කරනවා ආෆ්ගානිස්තානයේ භූමියේ තිබෙන විශාලම බුදු පිළිමය විනාශ කරනවා හිතවතුනි මිත්‍රවරුනි මේක ඉස්ලාම් පිළිගත් දෙයක්ද ඉස්ලාමයේ මූලාශ්‍රයත් ඔස්සේ බලන්න කුරහණේ කියවලා බලන්න හදීසේ කියවලා බලන්න ඉස්ලාමීය ආධිපත්‍යයක් තිබෙන ඉස්ලාමීය බලයක් තියෙන ඉස්ලාමීය පරිපාලනයක් තියෙන සමාජයක මුස්ලිම් නොවන අයට ලබා දෙන්න ඕන වගකීම් සහ යුතුකම් කොටසක් තියෙනවා ඔවුන්ගේ ජිසියා බද්ද මුස්ලිම් වරුන්ගේ සකාත් බද්ද අය කරගන්නා වගේම ඔවුන්ගේ ජිසියා බද්ද අය කරගත්තා නම් ඔවුන්ගේ පල්ලි පන්සල් කෝවිල ආරක්ෂා කරන එක මුස්ලිම් පාලකයන්ගේ යුතුකමක් වෙනවා ඒක 1924 ට කලින් මුස්ලිම් බලයක් තිබිච්ච මුස්ලිම් අධිරාජ්‍යයක් තිබිච්ච රටවලවල සිද්ධ වුණා මුස්ලිම් බල ව්‍යාප්තියක් තිබෙනකොට මුස්ලිම් විශාල බලයක් තිබෙනකොට ඉස්ලාමීය බලයක් තිබෙනකොට අන්‍ය ආගමිකයන් ආරක්ෂා වුණා එදා නේද සිද්ධ වෙන්න ඕනේ මේ වගේ විශාල තමුන්ගේ බලයක් තිබෙනකොට දුර්වල වෙන වෙලාවකදී නෙමෙයිනේ ඉතිහාසයේ එහෙමයි සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රංශයේ අවුරුදු 800ක් පාලනය කරන මුස්ලිම් වරුන් එක පල්ලියක් කෝවිලක් විනාශ කරලා නෙමෙයි ඉන්දියාව අවුරුදු 750ක් පාලනය කරන මුස්ලිම් වරුන් ඉන්දියාවේ තියෙන පූජන ස්ථාන විනාශ කරලා නෙමෙයි මුස්ලිම් වරුන්ගේ ආධිපත්‍ය ඉන්දියාවේ අවුරුදු 850ක් තියෙනවා නමුත් අද පවා ඉන්දියාවේ එක ඉතිහාසගත පූජන ස්ථානයක් විනාශ කරලා නැහැ නමුත් තලිබාන් සංවිධානය විසින් යම් බලපෑමක් සිද්ධ වෙනවා නම් සලිබාන් සංවිධාන ශෙනිකෝ ලබාගත් ආගමික දැනුම ආගමික පදනම නමුත් ඔවුන්ටත් ඔවුන්වත් ඇමරිකාවට බැරි වුණා තමුන්ගේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම නතු කරගන්න ඔවුන් තලිබාන් සංවිධාන ගිලිහි ගියා ඇමරිකාව දැන් බලනවා ලෝක බලවතෙක් වෙන්න නම් තියෙන එකම අභියෝගය රුසියාව දුර්වල වෙලා හමාරයි රුසියාව බේද බින්න වෙලා සීසී කඩ වෙලා අමාරයි දැන් ලෝකයේ තුල ඉස්ලාමීය පදනම් කරගත්තු කැරල්ලක් ඇති වෙනවා ඔවුන් දන්නා ඉතිහාසය තුල ලෝක ඉතිහාසයේ විශාලම කඳවුරක් තිබුණේ මුස්ලිම් වරුන්ට අවුරුදු 800ක් අවුරුදු 1000 ගණනක් පරණ 1924 වෙනකන් මුස්ලිම් කඳවුරු තිබුණා ඉස්ලාමීය අධිරාජ්‍ය තිබුණා මේ ලෝකයේ තුල එහෙනම් ඇමරිකාවට තියෙන එකම තර්ජනය තමයි මුස්ලිම් වරුන් එන්න පුළුවන් ඔවුන් දන්නවා දැනට මැද පෙරදිග භූමිය තුල ඉන්න මුස්ලිම් පාලකයන් කියන්නේ ඔවුන් නතු කරගත්තු පාලකයන් ඔවුන් ඇමරිකාවට පක්ෂපාතී ගැති පාලකයන් ඔවුන් ප්‍රශ්නයක් නෙමෙයි ඔවුන් දකින ලෝක ඉතිහාසය තුල වෙනසක් සිද්ධ වෙනවා ඉතිහාසය තුල සිද්ධ වෙන වෙනසක් තමයි ටර්කියේ ඉස්ලාමීය සංවිධානවල ඉස්ලාමීය විද්වත් මණ්ඩලය ඉස්ලාමීය ඛිලාෆතයක් වෙනුවෙන් ඉස්ලාමීය ක්‍රමවේදයක් වෙනුවෙන් යම් පිළිගැනීමට ලක්වීමක් වෙනවා සමාජ තුළ ඉහළ පිළිගැනීමක් ඇති වෙනවා ආෆ්ගානිස්තානයේ ජයග්‍රහණය සම්බන්ධව මැද පෙරදිග ඉන්දිබාදා ජය ගන්නවා ඒ වගේම ඉහිවන මුස්ලිම්මාගේ සංවිධාන වලට ලෝක ප්‍රජාව තුළ ඉහළ පිළිගැනීමක් ඇති වෙනවා මොහුන් දකිනවා මේ ප්‍රබල පිළිගැනීමත් එක්කම ලෝක ඉතිහාසයේ නැවත උඩු යටිකුරු වෙයි තමුන්ගේ ආධිපත්‍යයට අභියෝගයක් ඇති වෙයි තර්ජනයක් ඇති වෙයි මුස්ලිම් ලෝකය කරා ආකර්ෂණය වෙන ජනතාව එතනින් ඉවත් කරගන්න ඕන උන්ට මුස්ලිම් ලෝකයේ හිටපු නායකයන් සම්බන්ධ ගැටලුවක් තිබුණේ නැහැ ඒ නායකයන් නීවට විදිහට ඉදුවා නමුත් ඉස්ලාමීය ආධිපත්‍යයක් නැති වුණාට
ඉස්ලාමීය බලපෑමක් නැති වුණාට මුස්ලිම් ලෝකයේ තුල පවා ඇමරිකාවට විරුද්ධව හිටපු නායකයෝ හිටියා. ඒ ලිබියාවේ ගඩාෆි, ඒ වගේම අවසාන මොහොතේදී ඉරාකේ සදාම් හුසෙයින් අවසාන මොහොතේදී වෙනස් වුණා. ඔවුන් තේරුම් ගත්තා මේ තෙල් බලය නිසා ඇමරිකාවේ ආධිපත්‍යය තමුන්ගේ රට තුල නැති ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් සැලසුම් කරා. ඊජිප්තිය මුල් කරගෙන හසනුල් බන්නාගේ නායකත්වය ඇසෙ වඩ යටතේ බිහි වෙච්ච ඉහළම මුස්ලිම්වන්ගේ සංවිධානවලට තරුණ පිරිස ඒකරාශි වෙන්න පටන් ගත්තා. එහෙනම් ඇමරිකා ආධිපත්‍යයට අනාගතයේ තර්ජනයක් වෙන්නේ එකම දේ තමයි මේ ඉස්ලාමීය නිවර්දීව හඳුනාගත්තු ඉස්ලාමීය කරා ආකර්ෂණය වෙන මේ තරුණ කට්ටියත් එක්ක තරුණ අයත් එක්ක මේ ලෝක ප්‍රජාව ආකර්ෂණය වීම. එහෙනම් හොඳම දේ ඉස්ලාම් කියන අදහස ලෝකයට විකෘති කරලා දෙන එක. එනම් මිත්‍රවරුනි, මෙහා සමාන සිද්ධියක් පදනම් කරගෙන බිහි වෙන සංවිධානය තමයි ISIS සංවිධානය. අද ලෝකයේ දෙවැන්ත ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ ISIS සංවිධානය සම්බන්ධයෙන්. මේ ISIS සංවිධානය දැන් ඇමරිකාව ආෆ්ගානිස්තානයේ තලිබාන් සම්බන්ධව පරදිනවා, දුර්වල වෙනවා. උසාමා බින් ලාඩන් සම්බන්ධ දුර්වල වෙනවා, පරදිනවා. දැන් ඇමරිකාවේ ආධිපත්‍ය පීඩව ගන්න තියෙන එකම දේ තමයි මැද පරිදික තෙල්. මැද පරිදික තෙල් නිධිය ලබා ගන්න නම්, නිත්‍යානුකූල අයිතිය ලබා ගන්න නම් මැද පරිදික තුල දේශපාලන අස්ථාවර භාවයක් තියෙන්න ඕන. ඒ දේශපාලන අස්ථාවර භාවය තුල තමයි ඇමරිකා එක්සත් ජනපදයට පුළුවන් කමක් තිබෙන්නේ මේ ලෝකයේ තුල තමුන්ගේ ආධිපත්‍ය පීඩුවා ගන්න. ඇමරිකා එක්සත් ජනපදය කිසිසේත් කැමති නැහැ තමුන්ගේ අයුතු ක්‍රමයකින් උපන් දරුවෙක් වෙන ඉස්රායිල් දුර්වල වෙනවට. මැද පෙරදිගේ දේශ සීමාව තුල ස්ථාවර මුස්ලිම් රජයක් බිහිවීම තමුන්ගේ කුළුදුල් දරුවාට, වැරදි මාර්ගයේ දරුවාට විශාල හානියක් ඊශ්‍රායෙලට. එහෙනම් මැද පෙරදිග වෙනස් විදියට තරුණයන් සිතන්න පටන් ගත්තා. ඉස්ලාමීය කලා රැල්ල එන්න පටන් ගත්තා. පලස්තීනයේ විමුක්තිගාමී අරගලය තුල ඉස්ලාමීය ඉස්බුල්ලා සංවිධානයට පරදිනවා. 1990 වකවානුවේදී මේ තරම් ප්‍රබල සංවිධානයක්, ප්‍රබල රටක්, ප්‍රබල රාජ්‍යයක් ඇමරිකාවේ බලතලත් එක්ක තිබෙද්දි ගාසා තීරය තුල හිස්බුලා සංවිධානයට පරදිනවා. සන්නද හමුදාවට යමක් කරගන්න බැරි වෙනවා. ලෝකයේ තුල මැද පෙරදිග තුල ඉස්ලාමීය වෙනුවෙන් ආකර්ෂණය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් ඇමරිකාවේ බලකඳුර වලට විනාශ වෙන්න ඊළඟ තර්ජනය තමයි, අභියෝගය තමයි මුස්ලිම් බලවේගය. ඉස්ලාමීය රාජ්‍යයක් ඒ නිහතමානී ක්‍රමයට බිහි වෙන ඒ ඉස්ලාමීය රාජ්‍ය විනාශ කරන්න ඕන. ඉස්ලාමීය කර ආකර්ෂණ වෙන එක නවත්වන වෙන ක්‍රමවේදයක් නැහැ. බලහත්කාරයෙන් නෙමෙයි ඉස්ලාම් ආකර්ෂණය වෙන්නේ. ඉස්ලාමීය කර ආකර්ෂණය වෙන්නේ මැද පෙරදිගේ පමණක් නෙමෙයි, යුරෝපාව තුල බව ඉස්ලාමීය කර ආකර්ෂණය වෙන්නේ. ඉස්ලාමීය ඉගෙනගෙන අවබෝධ කරගෙන එහෙනම් හෙට දින ඇමරිකාවට දින එකම අභියෝගය මේ ඉස්ලාමීය බලය නැවත ලෝකය තුල තමුන්ගේ ඒකාධිපති බලය දුර්වල වෙන්න පුළුවන් කියන සැකය, සාධාරණ සැකය. ඒ නිසා මේ විමුක්තිකාමී නැගිටීම විකෘතියක් කරලා ලෝකෙට ලබා දෙන්න ඕන. 2014 බිහි වෙනවා ISIS සංවිධානය. බලන්
ලිබියාව දුරුවලවල තිනෝ අර පැත්තේ සිරියාව දුරුවලවල තිනකොට සිරියාවේ පාලකයාට සිරියාවේ පාලනය ඇමරිකාවට නතු කරගන්න බැරි වෙනවා ඒ සිරියාවේ තියෙන සීආවාදයට ඇරෙව තරුණ කට්ටිය වීදි බහිනවා දැන් සිරියාව තුල තරුණ කට්ටියගේ විමුක්තිගාමී අරගලය සාර්ථක වෙනවා දැන් ඇමරිකාව තේරුම් ගන්නවා මේ ක්‍රමවේදය වෙනස් කරන්න නම් අර පැත්තෙන් ටර්කිය නැගිටිනවා තව පැත්තෙන් ඊජිප්තුවේ වෙනසක් ඇති වෙනවා තව පැත්තෙන් ලිබියාව තුල යම් යම් වෙනස්කම් ඇති වෙනවා අරාබි ලෝකය තුල අරාබි වසන්තය නමින් ලොකු වෙනසක් ඇති වෙනවා එහෙනම් ඉස්ලාමීය කරා ඇති වෙන ආකර්ෂණ නැති කරන එකම දේ තමයි ඉස්ලාමීය මාධ්‍ය මාෆියා තුලින් විකෘති කරලා දෙන්න ඕන ඒකේ ප්‍රතිඵලය තමයි ISIS සංවිධානය පැහැදිලි සැකයක් ඇතිවෙනවා රුසියාවේ ජනාධිපති පුටින් විසින් ISIS සංවිධානයට විරුද්ධව සටනක් ගෙනිනකොට ඇමරිකාවට දරා ගන්න බැරි වෙනවා ඇමරිකාව ලෝකෙට පෙන්වන මායාව කුමක්ද ISIS සංවිධානය විනාශ කරනවා කියන එක සාධාරණ සැකයක් ඇති වෙනවා ISIS සංවිධානය 2014 දී මේ තරම් ශනිකව අවියාවිද හමාරගෙන සන්නද්ධ වෙලා මේ තරම් ශනිකව ලෝකය ව්‍යාප්ත වෙන්නේ කොහොමද කිසිම සංවිධානයකට එහෙම ව්‍යාප්ත වෙන්න බෑ අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා එහෙනම් මේකේ පිටිපස්සේ යම් කිසි මුස්ලිම් රජයක් තියෙන්න ඕන නැත්නම් ඔය බෙන්වෙර වෙච්ච ඉරානි තියෙන්න ඕන එහෙම නැත්නම් ඇමරිකාව පැහැදිලිවම තේරෙනවා ඇමරිකාවේ ආරක්ෂක ඇමති පව කියනවා ISIS සංවිධානයේ නායකයා මිෂනාරිවරු විසින් බිහි කරපු නායකෙක් මම ඔබට නිදසුනක් කියන්නම් බලන්න මිත්‍රවරුනි මේ ISIS සංවිධානය පිළිබඳව පැහැදිලි විස්තරයක් සහිතව ලියපු දමිල පොතක් මේකේ පැහැදිලිව සඳහන් කරනවා එක තැනක ඇමරිකා ටයිම් සංගරාව නුයිකු සංගරාවලින් උපුටාගත් එකක් ඇමරිකාවේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ හිටපු අධිකාරී කියනවා ISIS සංවිධානයේ නායකත්වය දරන අබුබක්කර් බග්දාදි ඊශ්‍රායෙල් සියොනිස්ට් සංවිධානයේ නියෝජිතෙක් බව ඒක ස්වටන් ස්වටන් කියන හිටපු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී කියනවා රුසියාව ISIS සංවිධානයට පහර දෙනකොට ඇමරිකාව කිඹුල් කඳුළු සලන්නේ ඇයි තීරණේ ඔබ සතුයි මේ ලෝකේ දැන් තිබෙන්නේ තෙල් සම්බන්ධව ගැටලුවක් ඇමරිකාවේ බලේ තිබෙන්නේ තෙල් වලින් අභියායුධ වලින් බලය ලෝකෙන් වෙනස් වෙන කාලේ ලෝකයේ සාමාන්‍ය රටවල් පවා දැන් අවියාවි තමුන්ට අවශ්‍ය කරන අවියාවිදු නිෂ්පාදනය කරන රටවල් බවට ක්‍රමානුකූලව පරිවර්තනය වෙනවා මේ ක්‍රමානුකූල පරිවර්තනය වීම තුලින් ඇමරිකාවේ එකම ආදායම් මාර්ගය අවියාවිදය දැන් හෙට දින ඇමරිකාවට නැති වෙනවා එහෙනම් මේ අධිරාජ්‍යවාදී මමත්වය හෙට දිනටත් ලෝකයේ තුල ඇමරිකාව දරා ගන්න නම් ඔවුන් කළ යුත්තේ එකම දේ මේ ලෝකේ තෙල් ලිඳවල අයිතිකාරයා ඔහු බවට පරිවර්තන වීම පමණයි එහෙනම් මිත්‍රවරුනි මම ගෙන ආපු ඉතිහාසයේ සංක්ෂිප්තය ඔබ සතුයි හිතන්න හිතන්න මේ ලෝකේ නිදහසේ සිටන මිනිසාට නිදහස් සිටිවිලි පහළ වෙනවා යුක්තිය පහළ වෙනවා
සාධාරණය පහළ වෙනවා ඔබට ඒ වගේ සාධාරණය සඳහා පියමං කරන්න අවස්ථාවක් ලබා දීලා මම හෙට දින නැවත හමු වෙන්න නිහඬවන්නම් වස්සලා The Islamic state of Iraq and Syria is a phenomenon so terrible and shocking it seems impossible. It controls